Iයිබුවන් කියල පිළිගන්නවා. සේ මූවිස් YouTubeප් නන්ල එකේ තවත් අරත්ම විඩියකට. අදපියරංාාවේ එක්ෂන් කොමඩි රොමයින්ස් කියන කැටකිරීකට යිති නේ සයිලජා කියන සුපිරිම තැලිු මූයේ. දෙදස් දාසේදී රිිලිස්සුේ මූියක මේ වෙද්දි අයිMDB දර්ශකයගේ හයදෂම නොමයක්කි මිකරගන්න සමත්තුලා තියෙනවා. ඉන්දිය චිත්‍රපටිය අධ්‍යක්ෂක තිරහල කිෂෝරවිසින් අධ්‍යක්ෂණය කණනලදේ මූදේ ප්‍රධාන රංගන දායකත්වය දක්කන්නේ. රාම්පොතනේ නිහා පීර්ති සුරේස් විසින්. කතාපැත්තට හැරුුණොත් හරි කියන්නේ අහනහන ගෑනුළමය බෑ කියන කෙල්ලෙක්වාගන්න බැරුව දුක්විදින කොල්ලේ. මෙයා පොඩිකාලේ එයාලගේ ගේගාව හිටපු ශෛලු කියලා ගෑනුළමේ ගැන බලාපොරොත්තු තියගෙන ඉන්නවා. ඒත් හරිට ඒක කියන්න බැරි වෙනවා මොකද හරිගෙ අත්තර මාරුවීමක් කම්බෙනහින්දා යාලා ඒගෙතරින් යනවා. ඒකෙහින්ද යාට ශෛලුව මඟ ඇරෙනෝ. ඒයාගේ හිතේ තියෙන දේ කියන්නත් බැරිවවා. දායනං හරි හනහන හැමකෙල්ලම එයට කැමතිවෙන්න නෑ. ඉතිං හරිට අහම්බෙන් දවසා කෑනුළමෙක්ව මුණගෙනනවා. එයා තමා ශෛලු හැබයි මේ දෙනගෙන් කවුරුද්දන්නේ නෑ ඒ දෙන්න පොඩිකාලින්ඳපු දෙන්න කියලා. ඉතිං මේ දෙන්න ටික දවසා කාශ්වය කරනකොට මේ දෙන්න දැනගන්නවා මේ පොඩිකාලෙ මුණගැහුණු දෙන්න කියලා. ඉතින් දවසා හරි ඒයාගිගෙදර ශෛලු ඇක්කරගෙන යනවා. ඉතිං එතනදි ශෛලිට හදිසිියම කෝල් එකක්ක විත්යන්න අනවා එදායිම්පසෙ යිල්ලුගේ ෆෝන් එක වැඩනේ ඒවගේම මෙසේජ් එකක්වත් නෑ. අඩුම තරමේ එයා වැඩටවත් ඇවිල්ලනෑ. ඉතින් එයටට මොගක් පෙන් ඇතිද. හරිට තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන්වෙේද. මේ හැමදේ දෙැනගන්න නම් වඩියුවෙකි ුරයන කම්ම ැඳල එන්න කියලා මතක් කරන ගම ඉස්සරහටත්මෝගේ සුපිරි ෆිල්ම්ස් බරන්න දැම්මසේ මූවසි YouTube චරල්ල එක සස්කරයිප් කරන කියලා කියන ගම වැඩි කතන තුව යං ෆිල්ම්ක පැත්තට. ිල්ම් එක මලිින්ි අපිට පෙන්නන්නේ අපි කතාය ප්‍රධාන චරිතයවන හරි මුහදුවෙල්ලක ඉන්න ගමන් යාගේ කතාව කියනවා. ඉතින් මේ පෙන්නන්නේ හරිග පුංචිකාලෙේ? මෙයාට ඉන්නා නියුන් සහෝදරියයා හැබැයි ඒයා අක් අද අංගිති කියලා දන්න නෑ මොකද එකම් වෙලාවෙෙන ඉපදුනි ඔන්න දැන් අපිට පෙන්නන්නේ සයිලු එයාගේ අයි අ එක්ක ඕෝටෝ එකක ඉස්කෝලයනවා. එතකට එයාලදකිනවා හරි ඒගේ පවුලය අඇත්තෙක් බයික්්‍යක ස්කෝලේයනවා? සෛලු ගෙදරරි ඉන්නත් දුකි. මොකදයාගේ තාත්තයයා බලන්නේන්න නෑ? හමරි යගේ තාත්ත එයායට මුද්දක්්‍යවල තිබ්බත් එයා ඒක විසි කරනවා. හැබැයි හරි නූලකට මුද්දක් දාලා ශෛලු ඉන්න කාමරයට වනෝ. ඉතින් ශෛලු ඒක දාගන්නවා. ඒවගේම යායට ගොඩක් සතුටුයි අන්තිමට මේ දෙන්න යාලුවනෝ. දවසක් ශෛලිගේ තාත්තාක් ඉදරාවත් ශෛලි එයා එක්ක කතා කරන්නෙ නෑ තාත්තරත් මේක ටිකක් දුකයි. ඔන්න ඉතින් තවත් දවසසා ශෛල්ලිගේ තාත්තාතින් තැන්නන්නේ නැතුව සෛලිගේ බල්ලා ටරක්ටේ එකට යට වෙලා මැරෙන න් ඒකදකපු ශයිලු තාත්තැක්ක හොඳනම තරහෙ ඉන්නේ. ඔන්න ඉතින් හරිගේ තාත්තට ට්‍රරන්ස්වෝ එකක් ලබෙනහිද ඒයාල ඒකමෙන් හන්නයනෝ. ඇත්තරම් පොඩිකාලින් දම්ම හරි කුකුල මෙයා ඉස්කෝලෙදි කෙල්ලෙක්ට ආදරකුවත් යා කැමතිවෙන්නේ නෑ. ඉතින් මෙයාට එයා පැත්තින්න කෙල්ලගින් ආයමොත් අහනවා. ඇබැයි අන්තිමට හරිට මිස්ගින් ගොටිකන්නත් වෙනවා. කෙල්ලො කවරුවත් කැමතිනැති වෙන හින්ද. අන්තිමට යා මස්තත් ආදරේ කියනෝ. පුදුම පොක් නේද. ටිකෙන්ටික ලොකුව වෙනකොටත් මෙයාට කිසිම කල්ලෙක් කැමති වෙන්නනේ? ඔන්න මේඉන්නේ තරුණු මයිසින්න හරි. එයා දැන් ඩීජේ කෙනෙක්. ඉතින් පහබදා උදේ හරි නැකටල්ලා එලියටෙනකොට එයා දකිනව යාගේ අක්කයි යාළුවෙක්කිික්ක ඉන්නවා. ඉතින් හරි ඒ කෙල්ලට ටෝ කරනෝ. හැබැයි ඒ කෙල්ල මැරි කරලා. ඉතිං හරිට මල පැල්ලා කියනවා ඔයා බැන්ඳල කියලා මම දැනගෙන හිටියේ නෑනේයාන්ට කිය. නති හරි වෙලායිනට වෙලා යාලුවෙක්ක පොඩ්ඩක් සෙට්ටලා ඉන්නවා. එතනද හරි කියන්නේ මටනම් මේ ජීවිතයට ලෞ්වෙ එකක් සට්න එකක් නෑ කියලා මොක දෙයා මේ වෙනකන් ට්‍රයිකරපු කිසිම කෙනෙක් කයාට කැමතිවුණේ නෑ. කොහොමරි හරිට හොඳටමම් වෙරි වෙලා එයා වැටෙන්න්නේ යනකොට කෙල්ලෙ ක කියයාාවල්ලගන්නවා. ඒ තමයි ශයිල්ල. ඇත්තනම් පොඩිකාල දක්කයිම් පස්සේ මේදන්නක් දැක්ක නැහහින්ද මේ දෙන්නට දෙන්න අඳුරන්නේ නෑ. ඉතින් ශෛලු එතනින් ගන්න යනවා. හැබැයි හරිට අන්න ඉදික් නෑ කියලා ශෛලු එක්කම බයි්‍යගේ අනවා. යික කියයන ගමං හරි නමැහුව ශෛලු කියන්න නෑ. ඉතිං ඒක නිසා හරිඒක දේවල් ශෛලිට කියනවා. මේක නිසා ශෛල්ලු හරිව මගදාලයන්න යනෝ. ඉතිං යාගේ යාලු අවිත්ඒේ කෙල්ලපස්සෙන් යමුකිවවා හරි කියනන්නේ මට ජීවිතයට කෙල්ලෙක් සෙට්ටෙන් නෑ ඒහින්ඩ ඕනෙ නෑ කියලා. ඉතින් දවස කොස්පිල්ල ේදති පොඩි ළමෙක් වටකරගෙන මිනිස්සුටිකක් ඔොයා කෞුද කියලා හනෝ මේකට ඒ පඩිළමයෝ හොඳටම් බයලා තමයින්නේ. ඉතින් මේකදකපු හරි එතනට ඇවිත් ඒේ පොඩි කෙනාව එතනින් ඉක්කරග යනවා. ඉතින් එතන ශෛලිත්තිදලා මේක දිහා බලාගෙන තමයින්නේ. කොහොමරරි මේ පොඩිළමේයට කතා කරන්න බෑ එයාගේ නම පූජ. හැබැයි හරි එක්ක බයනැතුව හැමදේ එයා කියනවා. ඉතිං අන්තිමට හරි පූජවයාගේ ස්කොල මිසලට ාර දෙනවා. මෙතනද හරි පූජට ඒයාගේ නම්බයක පෙන්න්නනවා. මේක ශෛල්ලදත් බලාගෙනඉන්නෝ ඉති හරිේ ශෛලිව දකිනවා හැයි ඒ කෙල්ල සේට නිනැතින්ද ඒයයි අන්න යනවා.ඔන්න ඉතින් පාරබ්ලොක් කරගෙන කට්ටියක් ඉන්නවා ඇමතියෙනවා කියලා. ඉතින් එතනට එන හරි බෛක්්‍යගේ හෝන් කරනවා. ඉතින් මේ මැරෝටිකට මලපැනල ඇතනට විත් හරිට ගහන්න හදනකො, හරි ඒ හැම ැරේක්ටම හොඳටම ගහනවා. ඒකත් එක්කම ඇම්බියලන්සකටත් එයා ඉඩාරගෙනවා. ඇත්තර මේ හැමදේම ශෛලුත් එතනින් යනගම හිටපුනිසා එය මේ හැමදේම දකිනවා. ඉතින් හරිත් ශෛලුව දකිනෙන. හැබැයි කෙල්ලු සෙටින නැතිහින්ද එයා හිතේ තියෙන අදහසා ඉංකරගන්නවා. ඔන්න දැන් අපිට පෙන්නන්නේ ශෛලු වැඩරන්න තැනට මැරෝටිකක් එෙනවා. ඇවිල්ලා ශෛලුගේ යාලුවයන කීත්තිට කියෙනවා ඔයාගේ තාත්තයින්න මංගාව ඒහින්දා එයා බඳන්න ඉන්නගෙනව බඳින්නේ පා කියලා. ඒ වගේම කියනවා මම කියන විදිහට දිියොත් තාත්තාව ෙදරේවනවා කියලා. තින් මේ මැරයාගේ නම මහාර්ශි. ඔන්න කොහොමරි දවසා ශෛලු කෝල් කල්ල හරිීට කියන්නේ ඒයාබ හම්බේන්න එන්න කියලා. ඇත්තර මෙයා නම්බයක දන්නේ එදා හරිී පූජට කියනකොට. ඉතින් හරිට පූජ කීර්තිද උුණදේ කියනවා. එතනද හරරි කියනවා එයා මනා හරි කරන්නම් කියලා. එතකොට ඉතිං ඒකට කීර්ත්ති හරියෝ බදාගන්න. හැබැයි ශයිලිට නම් මේක ඉචතර අල්ලන්නේ නෑ පේනවිදිට ශෛලු හරීට කැමතිී වගේ. ඉතින් මේ මහාර්ෂී? ලින් යාල්ලාලයිඳපු කෙනා යව දාලාලගහින්, ඒක නිසා යා චිත්‍රපටිබල්ල හැමදා මණඩනවා. ඉතිං ඒ දැනගෙන හරි ගෑනු කෙනෙක්වලව මේ මහාර්ෂිට ඒයාව දාලගිය කෙල්ලවගේ කතා කරනවා. ඉතිං එතනදි මේ ගෑනු කෙනා මහාර්ෂිට යාව දාලගියකට සමමාවිල්ලනවා. ඒවගේ මහනවා ඇයි මගේ දුව කීර්තික කසාදේ නැවැත්තුවේ කොහොමරි කීර්තිගේ කසාදය කෙරවන්න කියලා. ඉතින් මේක ඇත්ත කියල හිතපු මහාර්ශි කීර්තික කසාද කරවන්නම් කියලා කියනවා. ඉතින් මේවෙලාවදි සතුටට කීරිති ආයමත් හරිව බදාගන්නවා. ඉතින් එතැදි ශෛල නම් ඒ හරියන්නෙ නෑ ඒයාගේ මූනෙෙන්ම එක පේනවා. ඉතිං කොහොමරි කීර්තික කසා දෙෙත්තියනවා ඒකෙහින්ද කීර්ති ආයමත් හරිව බදාගන්න හදනොටම ශෛල මද්දට පැනල ඒකනවත්තනවා. ඔන්න ඉතින් එතනදි තේරනවා ශෛලු ඇත්තරම හරරිට කැමැති කියලා. ඉතිං කොහොමාරි ශෛලුයි හරි ටිකටි කලන්නෙනවා. දෙන්න නිතරම කෝල් කරනවා ඒවගේම මේ දෙන්න නිතරමහම් වෙනෝ. ඔන්න මේ අතරේ අර ඇමතිගේ කට්ටිය ශෛලිගෙ තාත්තගේෙන් ඒයාගාව තියෙන ඉඩමක් සල්ලිවලට ඉල්ලෙනවා. හැබැයි මේකට ශෛලිගේ තාත්තා කැමතිවෙන්නේ නැතුව එතනින් යන්න යනෝ. ඉතින් දවසක් රෑවෙලා ශෛලි එක්ක හරරි බයික්්‍යක කියනවා. හැබැයි මහා වැසක් කෙනෙහින්ද මේ දෙන්න නවති නෝ. ඉතින් ශෛලිට පරක්වෙන හින්දා හරි එතන තිබ්බ බඩුටික් කරගෙන කුඩයක් හදනවා. ඉතිං අන්තිවට මේ දෙන්න ඒ කුඩේ අරංගෙදරයන. පහෝද ශෛලුයාගේ වැඩ වගේට යනහිද ඒ යාපෝර්්කට දාන්න හරි යනවා ඉති ශෛල්ුව යාපෝර්ට්කෙන් බැස්සුහම ශෛල්ලු හරිට කියන්නේ එයා එක්කේ අන්නනවද කියලා. හැබයි හරි ඒ වෙන කොටත්තින්නේ කොට කලිසමක්ක එහෙමැදගෙන.ඒත් තන්තිමට හරි ශෛලු එක්ක යනවා. ඇත්තරම ශෛලු ඩිරෙක්ටර් කෙනෙක් ඔන්න එයා හරි පොඩිකාලේ ශෛලුටාර මුද්දක්්‍ය වන්නේ ඒක වගේම කොටසක් ඩිරෙට් කල කරනවා. ඉති මේක බලාගෙන ඉන් හරි එයාට පොඩිකාලේ මතක්වෙලා යාහිතනවා? ඒන්න ආයික්ක පොඩිකාලෙ හිටපු කෙල්ල කියලා. කොහොමරීතින් ශෛලු හරිග ගෙදරාවම හරිග පොඩිකාලෙ ෆොට එකක්ද කලා මේ ඉන්න පොඩිකාල එයාගේ අලුව කියලා දැරගන්නවා. ඉතිං ඇත්තටම හරිග ගෙදරායත් ශෛලුට කැමතියි. ඔන්න ඒවෙලාද ශෛලුට කෝල්ල එකක් කෙන හින්දා හදිසිය මෙතනින් ගන්න යනෝ. ඊට පස්සේ හරිට ශෛලුගෙන් එකපාරටම ආරංචියක් නැතුවයනවා කීර්තිකින් ඒ ගැනැහුව එයා දන්නෙත්නෑ හැයි දවසක් ශෛලු හරිට බිච්ච එකට එන්න කියන ම මෙසේජක් එවවා. තින් හරි එතනට ගහින් ශෛලුට ආදරේ කියල කියනවා. හැබැයිතිං හැමදාම් වගේ හරිට ශෛලුත් තකමතියනවා. ඔන්නඉතින් එතනට සෛලුවා අරගෙනයන්න අර ඇමතිගේ මැරයෝයනවා. හැබැයි එතනඉන්න හැමැරෙක්ටම හරිග හලදානවා. මෙතැනදී ශෛලු හරට කියන්නේ එයාගේ අතින් වැරද්දක්ුණනානම් සමාවෙන්න ආය මගේ පස්සෙන් ඉන්නපා කියලා ශෛලු යන්න යනෝ. මේක එතනටාපු මහාර්ශීද් දකිනවා. යාට මේක ගැන දුකයි. ඔන්න මේ අතරේ හරිගයක්ක අල්ු වෙලායින සෛලුගේ අයියත් එක්ක කියලා හරේග අක්ක කියන. ඇත්තරමතින් ඒකත් වෙලා තියෙන්නේ පොඩිකාලිදී නම්මයි. ඔන්න දැන් අපට පෙන්නන්නේ සෛල්ලුගේ ෙදරතත්ත්. ඉතින් සශෛලුගේ නැන්දැයිවිත් සෛලුගේ තාත්තර කියනවා සයිලුව ලෙලිකරගන්න කැමැති කියලා. මේකට සෛලුගේ ගෙදරාය කැමති වුණත් සෛලුනම් කැමති නෑවගේ තමයි අපට පෙන්නන්නේ. දවසක් සෛලුගේ අයියා හරීව හම්බෙනවා. හරී හදන්නේ සෛලුගේ අයි්‍යවයි එයාගේ අක්කවයි කහමරි කසාදබන්ඳන්න. තින් සයිලුගේ අයිිය කියනවා එයාගේ පවුලයා අඇත්තක්ක කෝවිල්ලන්න එන්න කියලා. ඉතින් පෞදා ඉස්ටේෂන්කෙන් බහින හරිවදකිනු ශෛල්ලු පුදමුවයනෝ. සෛලුගේ අයි්‍ය ගෙදරායට අඳන්නල දෙන්නේ හරි එයාගේ යාළුවෙක් කියලා. ඇත්තරම තාමත් සෛලුයාගේ තාත්ත එක්ක කතාකරන්නේ නෑ පොඩිකාලවුණ සිද්ධිහින්ද. ඔන්න ඉතින් කෝච්චියයනකොට හරිගේ ෆෝර් එකට මහාර්ෂි කෝල් කරනවා. එවල හරිගේ ෆෝර්ණ එක තියෙන්නේ සෛලුගේ අයි අතේ. ඉතින් මහාර්ෂී කියන්නේ ශෛලුව කොහොමරි සිට්රගන්න කියලා. එතකට තමයි ශෛලුගේ අය දැනගන්නේ හරි ඇත්තර මැවිල්ල තියන්නේ ඒයාගේ අක්ව සෙට් කරන්න නෙමෙයි ශෛලිව සට් කරගන්න කියලා. ඉතින් ශෛලුගේ අයිිය හරිට කතා කල්ලා මේක අහනවා. එතකොට හරිී කියන්නේ ඔයාගේ සහෝදෙරීමට මගේ සහෝදෙරී වයාට කියලා. ඉතින් මේකට දෙන්නම එකඟ වෙනවා. දවසක් කෝවිලේදදි ශෛලු දැනගන්නවා එයාගේ තාත්තා යාගේ හැම උපන්දිනයකටම කෝවිල්ලවිල්ලලා එයාට ආශිටිවාද ලබාගන්නවා කියලා. තරම සයිලිට ඒකට ටික්්දුගහිතනවා. සීන්න එක එතැනින් කට් කල්ලපිට පෙන්න්නන්නේ ශෛලුගේෙ ෙතර මහාර්ශයනවා ඔන්න ඉතින් ඒයා හරි කොහමරරි හම්බෙනවා. එතනැද මහාර්ශයහිතන්නේ ශෛලුගෙ ෙදර වෙන්න තියෙන කසා දෙවෙන්නන්නේ හරි ඒක්ක කියලා. ඒකයි යාවිල්ලා තියන්නේ. හැබැයි හරි එයා එක් නෙවේ කසා දෙ කියලා කිව්වාහම මහාර්ශයන්නන්න පටන්ගන්නවා ඊට පසේ එයා කියන්නේ ඔයාගේ ආදර වෙනුවෙන් මම පනවුණත් දෙනවා කියලා. දවසක් රෑවෙලා ශෛලු හරරිට කියන්නේ තව දවස් පහළුවෙන් මගේ කසාද වෙනවා ඒහින්ද මෙහෙන්යන්න කියලා. හැබැයි හරී කියන්නේ එයා කොහොමරි ශෛලුව කැමති කරගන්නවා කියලා. ඔන්න ඉතින් පහෝදා ශෛලුගේ කසාදෙ ශොපිං කරන්න ශෛලුගේ ගෙදරයනවා ඉතින් සාරි ඔක්කොම තෝරලයි අන්නාදනකොට හරි ශෛලුගෙන්ගහන්නේ යා මේට කැමතිද කියලා. හැබැයි ශෛලු කියන්නේෙ නෑ කියලා. ඉතින් හරි ශෛලුගේ අම්මටයි නැන්දටයි කියන්නේ එයා කැමති දේවල් කරන්න දෙන්න කියලා. ඇත්තනම ශෛලු ගෙදර අඇත්ත එක්ක වැඩි කතාබභහක් නෑ ගෙදරය කියන්නේ මොකක්ද ඒක කරනවා. යෙදරදුණනත් ඒ ගෙදර කවුරුත් එකට කෑම ගන්නෙත් නෑ. ඉතින් හරි ශෛලික සයගෙන් විස්තරේ දැනගන්නවා. වෙලා තියෙන්නේ ශෛලු ඉපදින වෙලාවේ එයාගේ සයා ශෛලිගෙන ඇන්දර කියන්නේ පව්ව කෙල්ල කියලා. මොකද ඒ වෙනකොට ශෛලිග තාත්තර හරියට රස්සාවක් තිබිලත් නෑ. ඉති මේ ැහුණු ශෛලිගෙතාත්තා ශෛලුයි ඒයාගේ නෝනයි එක්ක ගෙදරින් යනවා. ඉතින් එදා එදායි ශෛලිගෙ තාත්තා සී එක්ක කතා කරන්න නෑ. ඒවගේම ශෛලිෙ තාත්තා හැම්වලේම බිස වෙනහිදා. යදර අඇත් එක්කත් වැඩියනේ. මේ හැමදේම ශෛලයි එයාගේ අම්මයි අයි අයි එක්ක හගෙන තමයිඉන්නේ. ඉතින් හරි ශෛලුගේ සී අට කියන්නේ එයා කතානො කළට මොකද ඔයා කතා කරන්න කියලා මේකෙ හින්ද ශෛලුගේ සීයාගෙහින් ශෛලුිගේ තාත්තකෙන් එදාවඋුණ දේට සමාව එල්නෝ. ඉතිං කොහොමරි මේ දෙන්න අයමත්යාල් වෙනවා ඔන්න ඉතින් දැන්නම් ආයමත් මේ පවුල්ල එකට ඉඳගෙන කෑමගන්න. ඉතින් ශෛලගේ කසා දෙට හරිගේ පවුල අඇත්තෙනෝ? ඒ අතර ශෛලිගේ ගසාදර ගෙදර සාරසන්න හෙමත් පටන්ගන්නවා. කසා දෙවෙන්න කලින් දවසක හරි හැමෝමිස්සර ශෛල්ලිගේ පෞුලෑ කිව්වදේවල් වීඩියෝ කරලලා හැමෝට පෙන්න්නවා. ඒ අතරෙදි ශෛලිගේ තාත්තත් ඉන්නවා. එතනදි ඒ කියන්නේ ශෛලු ආසදේවල් හැමදේම කරන්නේ යා මහන්සි වනාා හැබැයි ශෛලු හැමදේම වැරදියට හිතපු නිසා දයා මගින් ගොඩක්ක ඇත්තුනාා කියලා. ඒවගේම කියනවා ශෛලු කාටාඩි ආදරේ කරනවා කියලා කිව්වන දෙපාරක් නොහිත ඒකත් කරලා දෙනවා කියලා. බැයි ඒ එහෙම සි දෙයක් කිව්ව නෑ කියලා කියනවා. තව කියනවා කසා දෙෙන් පස්සේ ශෛලු මේකතරින් යනවා මට ඒක දරාගන්න බැරිවේ කියලා. මේක බලාගෙන ඉන්න ශෛලුට නම් ගොඩක් දුකයි. ඉතින් දවසක් හරී ශෛල්ලුගාවින් යනකොට ශෛලු හරීව නවත්තගෙන හරීව බදාගෙන එතනින් ගන්න යනවා. ඒකෙම්පේන්නේ ශෛලුත් හරීට හදරේ කියලා. ඉතින් මේක දකිෙන ගෙතර වැඩට ඉන්න කියෙන ඒක ශෛලුගේ අම්මට කිව්වා හම. ශෛලුගේ අම්මා ශෛලුගෙන්ගහන්නේ පුතේවා කසා දෙෙට කැමති නැද්ද කියලා. ශෛලි කියන්නේ කසාදි කරන්න කලින්න්නේ ඕක මහෙන් අහන්න තිබේ දැන් වැඩක් නෑ කියලා. ඔන්න ඉතින් දවසා ශෛලුගේ තාත්තර කෝල්්ඩ එකක් කෙනවා, අර ඇමතිගේ කට්ටියට ඉඩමදුන්නේෙ නැතින්ද ශෛලුව පැහරගෙන කියලා. ඉතින් මේ හරි දැගෙන එතනට යනවා. ඉහින් ඇතරන්න හැමැරේෙක්්ම ාලා ශෛලුව එක්රගෙන නවා. ඉතින් ශෛලුව බේරගන්න හරීගයා කියලා දැනගෙන ශෛලුව බඳන්න හිටපුගෙන අහන්නේ කෞදා හැරී කියන්නේ එයා ශෛලුව බේරගන්න කියිය මහා වීරේෙක්ට කියලා. මේක හගෙනහිටපු මාර්ශී එතනට විත් කියන්නේ හරි ශෛලුවී ආදරේ කරනවා කියලා. ඔන්න ඉතිං ඒ වෙලාවෙම හරි ශෛලුව එක්කරගෙන ගෙදරෙනවා. ඉතින් ශෛලුව බඳින්න හිටපුගෙනා හරීට කියන්නේ දැම්ම මේ ගෙදරින් යන්න කියලා හැබැයි හරි ශෛලුෙ තාත්තර පැහදිලි කරලා දෙන්න හදනකොටම ශෛලුත් කෙනව එඇයට ගෙදරින් යන්න කියලා. මේක නිසාම ශෛලුග ගෙදරින් හරි න්න යනෝ. ඉතින් පස්සේ ශෛලුයයාගේ තාත්ව හම්බවෙලා කවදාවත් නැතුව කතා කරනවා. එයා කියන්නේ හරි නිසා මම සතුටින් හිටිය අද ඔයා එක්ක කතා කරන්න තයියක්ක්කා වවෙයාහින්ද කියලා. ඒ වගේම කියනවා. මාව මටත්තඩා තේරුම් ගත් එේ හරිී මටයාාව අමතක් කරන්න අමාරුයි කියලා. මේක නිසා පෞ්වදා ශෛලුත් එක්ේ යාගේ තාත්තා හරිීව හොයාගෙන යනවා. ඉතිං හරිීවදගෙන ශෛලු දුවගෙනගිහින් හරීව වදාගන්නවා. එතැනදි ශෛලුගේෙ තාත්ත කියන්නේ ශෛලු මකින් ඔයාාව ඉල්ලවා ඉතින් මම කොහොම දේකට බෑ කියන්නේ ඒකයි ඔවාට ශෛලුව දෙන්නාව කියලා. තිමට ඉං යාලබල්ල ඇති කෝ ශෛලුව බඳන්න හිටපු කෙනා කියලා. ඔන්න මේඉන්න එයා මහාර්ශි එයාගේ අත්දගහෙම ගැටග හලා අරගෙනයනෝ. අන්තිමට ඉතිං ශෛලුයි හරී එකතු වෙනවා. ඉතිං ඒකත් එක්කම මේ ලස්සන ලස්න්න ෆිල්ම්ි එකත්තිවරෙන. ල්ම ැන මොදීතෙන්නේ අනිවාරයෙන් කමෙන්ට් ගදධාන්න කියලාම තක් කරන ගම ඉස්සරහටත්ම මේගේ සුපිරි ෆිල්ම්ස් බලන්න දැම්මසිගේ මිවිී ් චනල එක සබස්රයිබ් කර කියන ගම පාල ඩිස්ක්‍රප්ෂන් එකී තියන අපේ ෆෙස්බුක් පේජ එකට සේන කියලා තාරාධනා කරනවා. එහෙන ගිහිල්ල එන්නම් අයමත් අලුත් ෆිල්ම්ම එකින් හමුුවමු ජයවේවා.